एससी सिक्यूरिटी समगिन सत्यपद आवेनद बल तरुतुरु मुदल भावितेन तोर डिजिटल आर्थिकयन प्रवर्धने किरीम सदहा निर्माणे करन लद यूनिफाइड पेमेंट इंटरफेस हेवात यूपीआई इंडिया एकाबद्ध गेवीम क्रियावलिय पसुगिय 12 वनदा सिट श्रीलंकावट हंदुन्वा देनु लैबुवा ए अनुव यूपीआई इंडिया गेवीम क्रियावलिय मेरठे लंका क्यूआर गेवीम पद्धतिय हा संबंध किरीम सिदुवुवा इंडियानु जातिक गेवीम संस्थाव मगिन संवर्धने कर ऐति यूपीआई गेवीम पद्धतिय हरहा स्मार्ट जंगम दूरकथन ओस्से अंतर बैंक हुवमारु ऐतुलु क्षणिक गेवीम सिदु कल हैकी वनवा मेम गेवीम पद्धतिय හරහා ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දියානුවන්ට මුදල් භාවිතයෙන් තොරව ගෙවීම් සිදු කිරීමටත් මේ ඔස්සේ හැකියාව උදා වන අතර ජාත්‍යන්තර ගෙවීම් සහයෝගීතාව හේතුවෙන් ආර්ථික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වීමද අපේක්ෂා කෙරෙනවා. ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ ඇමරිකානු ෂෙල් RM පාක්ස් සමාගම අතර ඛනිජ තෙල් තොග ගබඩා කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ගිවිසුමක් පසුගියදා අත්සන් කරනු ලැබුවා. එම නව ගිවිසුමට අනුව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට ෂෙල් RM පාක්ස් සමාගමෙහි ඛනිජ තෙල් තොග ගබඩා පවත්වා ගැනීම සහ බෙදා හැරීම සිදු කළ හැකි වෙනවා. RM පාක්ස් දේශීය වෙළඳපළට එක්වන සිව්වන ඛනිජ තෙල් සැපයුම් කරුවන අතර ඔවුන් ෂෙල් සන්නාමය යටතේ ව්‍යාපාර කටයුතු සිදු කිරීමට නියමිතයි. ඒ අනුව RM පාක්ස් ඉන්කෝපරේටඩ් සහ ෂෙල් සමාගම අතර වන මෙම නව සහයෝගිතාවට අනුව ඉන්ධන පෙරවුම් හා 200ක් පවත්වාගෙන යාමට නියමිත අතර විදුලියෙන් ක්‍රියාත්මක වන වාහන සඳහා ආරෝපණ පහසුකම් සැපයීම සහ එම ඉන්ධන පෙරවුම් හල්හි කුඩා සුපිරි වෙළඳ සැල සේවාවන් සැපයීමටද ඔවුන් බලාපොරොත්තු වෙනවා. රජයේ සතු ඉඩම් ආයෝජකයන් සහ අපනයන මූලික කරගත් ව්‍යාපාර සඳහා දීර්ඝකාලීන බදු මත ලබා දෙමින් එම ඉඩම් පළදායි ලෙස භාවිතයට ගැනීම සඳහා වන පුළුල් වැවිලි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් රජයේ විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව විසින් කළමනාකරණය කරනු ලබන විශාල ඉඩම් ප්‍රමාණයක් විවිධ නීතිමය සංකීර්ණතා ආයතනික ගැටුම් සහ ප්‍රමාණවත් ප්‍රාග්ධනය නොමැති වීම හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු වගා කටයුත්තක් සිදු නොකර හෝ නිසි ප්‍රයෝජනයට ගැනීමකින් තොරව පවතිනවා. යෝජිත මෙම වැඩසටහන මගින් අපනයන ඉලක්ක කරගත් භෝග වගා කිරීම, අපනයන අරමුණු සඳහා පශු සම්පත් ගොවිපල පිහිටුවීම සහ අනෙකුත් අපනයනය කළ හැකි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති දේශීය ව්‍යවසායකයන්ට බදු දීම අරමුණු කෙරෙනවා. වාණිජ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද වෙළඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායම අතර මාර්ගගත සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. මෙම සාකච්ඡාවේදී දෙරට අතර ආර්ථික හා වෙළඳ ප්‍රතිපත්ති වර්ධනය, ද්විපාක්ෂික වෙළඳපොළ ප්‍රවේශ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම, වනාන්තර එලිපෙහෙලි කිරීම නියාමනය කිරීම සහ GSP යෝජනා ක්‍රමය ඇතුළු යුරෝපා සංගමය විසින් නියාමනය කරනු ලබන විවිධ අංශ පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා. එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය කරාගෙන ඇති ප්‍රගතිය සහ යුරෝපා සංගමයේ සමග වෙළඳාම් පුළුල් කිරීමටගත් උත්සාහයන් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ විසින් සිය පිළිගැනීම පළ කර සිටියා. දැනට සාකච්ඡා මට්ටමේ පවතින නව GSP යෝජනා ක්‍රමයේ විශේෂාංගද සාකච්ඡා කෙරෙනු අතර යුරෝපා සංගමයේ නීති සම්පාදකයන් අතර කිවිසුම් ඇති කර ගන්නා තෙක් දැනට ක්‍රියාත්මක GSP යෝජනා ක්‍රමය යුරෝපා සංගමයේ විසින් එළඹෙන 2027 දෙසැම්බර් මාස දක්වා දීර්ඝ කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කරනු ලැබුවා. පුද්ගලික අංශයේ ව්‍යාපාර සංවර්ධනයේ සඳහා වන USAID Catalyze ක්‍රියාකාරීත්වය කොළඹ කොටස් හුවමාරුව සමග එක්ව ඔබේ ව්‍යාපාරයේ ගමන්පතේ යළි නිර්වචනය කරන්න යන තේමාවෙන් යුතු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කරගත් ව්‍යාපාරික සංසදයක් පසුගියදා යාපනයේදී සංවිධානය කරනු ලැබුවා. එම ව්‍යාපාරික සංසදයේදී ප්‍රාග්ධන වෙළඳපළේදී කුඩා ව්‍යාපාර වෙත හිමිවන ප්‍රතිලාභ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කොළඹ කොටස් වෙළඳපළේ ලයිස්තුගත කිරීමේදී හිමිවන ප්‍රතිලාභ මෙන්ම අදාළ ලයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය USAID Catalyze ක්‍රියාකාරීත්වය විසින් ලබා දෙන සහාය පිළිබඳවද ගැඹුරු අවබෝධයක් ඔවුන් වෙත ලබා දෙනු ලැබුවා. පසුගියදා මුම්බායිහි පැවති ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකදී අදහස් දක්වමින් සංචාරක අමාත්‍යවරයා පවසා සිටියේ සංචාරක වර්ධනය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන සහයෝගීතාව අවධාරණය කරමින් ප්‍රධාන ගුවන්තොටුපළ 3ක් කළමනාකරණය කිරීමට ඉන්දියානු සමාගමක් වන අදානි සමාගම ඉදිරිපත් ව ඇති බවයි. එමෙන්ම ප්‍රමුඛ පෙළේ ඉන්දියා සමාගම් කිහිපයක් විසින් සංචාරක ක්ෂේත්‍රයේ නව ආයෝජන අවස්ථා සඳහා එකඟතාවය පළ කර ඇති බවත් එය අනුව කොළඹ හිල්ටන් සමාගමේ හිමිකාරීත්වය දරන හොටෙල් ඩිවෙලොප්මන්ට්
බස් ලංකා සමාගම අත්පත් කර ගැනීම සඳහා සලකා බලනු ලබන පාර්ශව කරුවන් 4 දෙනෙකුම ඉන්දිය සමාගම් වීම සුවිශේෂී අවස්ථාවක් බවද ඔහුගේ ආසිටියා. එෙහිදී තවදුරටත් ඔහු පවසා සිටියේ දැනට රජයේ හිමිකාරීත්වය යටතේ පවතින ග්‍රෑන්ඩ් හයිට් හෝටලයේ විකිණීමේ සැලසුමද ක්‍රියාත්මක අතර ඒ සඳහා ඉන්දිය සමාගම් දෙකක් දැඩි තරඟයක නිරතව සිටින බවයි. මීට අමතරව ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අංශයේ සැලකිය යුතු වර්ධනයක් නුදුරේ දීම අපේක්ෂා කළ හැකි බවත් අරුගම්බෙහිදී ඉදිකිරීමට නියමිත සුවිශේෂී රිට්ස් කාල්ටන් හෝටල් ව්‍යාපෘතිය වෙනුවෙන් වන අයදුම් පතක්ද මේ වන විට ඉදිරිපත් ව ඇති බවත් ඔහු පැහැදිලිව සඳහන් කර සිටියා. ඉදිරියේදී ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේ විවෘත කිරීමට නියමිත බවත් ITC හෝටල් සමූහයේ සන්නාමය යටතේ ඉන්දියාවෙන් පිටත පිහිටවනු ලබන ප්‍රථම හෝටලයේ ලෙස ගාලු මෝදර පිහිටි ITC කොලඹෝ 1 මෙම මාස අවසානයේදී විවෘත කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා මෙහිදී නිවේදනය කර සිටියා. තවද ගලදාරි හෝටලයේ පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය වෙමින් පවතින අතර එය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හෝටල් සම්නාමයක් සඳහා දායක වෙමින් රෙඩිස් ඇන්ඩ් බ්ලූ ලෙස නම් කරමින් ප්‍රතිසන්නාමකරණය කරනු ලබන බවද ඔහු සඳහන් කළා. ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නංවාලීමේ ප්‍රධාන සාධකයක් ලෙස පෝට් සිටි කොලඹෝහි ඇති දැවැන්ත සංවර්ධන අවස්ථාවන් පිළිබඳව සඳහන් කරමින් මෙරටෙහි ජාත්‍යන්තර සන්නාම ඉහළ නැංවීම පිළිබඳව සිය සුබවාදී අදහස් පළ කර සිටියා. එක්සත් රාජධානී පදනම් කරගත් ප්‍රමුඛතම ආයෝජන සමාගමක් වන හොස්කින් පාර්ට්නර් සීනියර් මාතෘ ජෙරමි හොස්කින් මහතා 2022 දේශපාලන හා ආර්ථික අර්බුදෙන් පසු මාස 18ක් ඇතුළත ශ්‍රී ලංකාව ලබා ඇති ආකර්ෂණීය පෙරළිය පිළිබඳව සිය ප්‍රසාදය පළ කර සිටියා. හොස්කින් මහතා මෙරට ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයකම පළමු කොටස් හිමියන් 20 දෙනා අතර නම් සඳහන් වන ප්‍රකට ආයෝජකයෙක් වනවා. තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට සිදු කරගෙන යාම අත්‍යවශ්‍ය බවත් ශ්‍රී ලංකාවේහි මුදල් මණ්ඩලයක් පිහිටවීම සහ දේශීය සමාගම් විදේශ ආයෝජන සඳහා දිරිමත් කිරීමටද ශ්‍රී ලංකාව සලකා බැලිය යුතු බවයි. එමෙන්ම මහ බැංකුව ස්වාධීන කිරීම අරමුණු කරගත් මෑත කාලීන නීති සම්පාදනය ඉතා වටිනා පියවරක් වශයෙන් ඔහු හඳුන්වා දුන්නා. ශ්‍රී ලංකාව විදේශ විනිමය පාලනයේ ලිහිල් කිරීම සම්බන්ධයෙන්ද ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බවත් එමෙන්ම දිගු කාලීන විදේශ ආයෝජකයන් සමග රජයේ වඩාත් ක්‍රියාශීලී මැදිහත් වීමක් ඇති කරගත යුතු බවත් ඔහු පවසා සිටියා. දැන් මෙම සතියේ බාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි ප්‍රතිඵල සඳහා යොමු වෙමු. මෙම සතියේ පැවති බාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී මාස 3, මාස 6 සහ මාස 12 බාණ්ඩාගාර බිල්පත් පොලි අනුපාත පිළිවෙලින් පදනම් අංක 117කින්, පදනම් අංක 121කින් සහ පදනම් අංක 71කින් පහත ගියා. මාස 3 හි බාණ්ඩාගාර බිල්පත් පළදා අනුපාතිකය 9.79ක් ලෙස සටහන් වූ අතර මාස 6 සහ මාස 12 බාණ්ඩාගාර බිල්පත් පළදා අනුපාතික පිළිවෙලින් 9.86ක් සහ 10.02ක් ලෙසින් සටහන් වුණා. දැන් මේ සතියේ කොටස් වෙළඳපළ තොරතුරු සඳහා යොමු වෙමු. මේ සතියේ තාක්ෂණික විශ්ලේෂණය සඳහා පෙවන්නේ PGP ග්ලාස්සිලොන් PLC සමාගම වෙතයි. PGP ග්ලාස්සිලොන් PLC සමාගමෙහි මිල ගමන් කිරීම නිරීක්ෂණය කිරීමේදී 2023 හි මාර්තු අවම මිලවන රුපියල් 19.50 සිට 2023 හි සැප්තැම්බර් ඉහළ අගය වන රුපියල් 28.90 හි අගය දක්වා පරාසය තව වැඩිවත් වෙනවා. පසුගිය සතියේදී 23.6 ෆිබ් අගය වන රුපියල් 26.50 අභිබවා මිල රුපියල් 26.10 දක්වා පහත වැටි අවසන් වුණා. එම රුපියල් 26.50 සහ 38.2 ෆිබ් අගය වන රුපියල් 25 අතර පරාසය තුල සපෝට් වීම මෙම කොටසට වැදගත් වෙනවා. එම පරාසය තුල සපෝට් බුලිෂ් රිවර්සල් එකක් නිර්මාණය වුවහොත් රුපියල් 26.50කට ටෙස්ට් කර එම අගය අභිබවා ගියහොත් 2023 සැප්තැම්බර් ඉහළ අගය වන රුපියල් 28.90 දක්වා ඇති මිල පරාසය තුළ දෝලනය වීමක් අපේක්ෂා කරනවා. 38.2ක ෆිබ් අගය වන රුපියල් 25 අභිබවා මිල පහත වැටීමක් සිදුවහොත් 50ක ෆිබ් අගය වන රුපියල් 23.80 දක්වා පරාසය තුළ නව සපෝට් ලෙවල් එකක් නිර්මාණය වීමට ඉඩ තිබෙනවා. ලබන සතියේ නැවත හමු වෙමු. එදෙක් ඔබට පළදායි ආයෝජනයෙන් පිරි සුබ සතියක්.